එවගේම අද රහස් හඬපටයක් මාධ්‍යට ඉදිරිපත් කරනවා. මේ හඬපටය ඉදිරිපත් කළේ මංගල සමරවීර මන්ත්‍රීවරයා විසිනි. මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ සූදානම් වන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ ඇමතිවරයාට එරෙහිව හඬපටයක් නිකුත් කරන්නයි. ජොන්ස්ටන් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාලේ මරාගෙන මැරෙන කොටි සමාජිකයන් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමා ඝාතනය කිරීමට රහස් කුමන්ත්‍රණයක් සිදු කළ බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවා. මේ තුන්දෙනා තමයි සිවරාජා සුභාකෘෂ්ණන් කියන කෙනෙක්, තවරාජ සිංහන් සුභාෂ් කියලා තවත් කෙනෙක්, ලින්ටන් සන්දිවේෂන් වර්ධරාජන් කියන කෙනෙක්. ජොන්ස්ටන් මන්ත්‍රීවරයාගේ දුරකථන අංකයේ බින්දු තවරාජ සිංහන් සුභාෂ්ගේ දුරකථන අංකයේ දැන් මේ නොම්බර වලට 2009 පෙබරවාරි 27 ඉඳලා අප්‍රේල් 7 වෙනිදා දක්වා දුරකථන ඇමතුම් 45ක් තරම් තියෙනවා. ඒ අරගත් සියලුම විස්තර අපිට ලැබිලා තියෙනවා. ජොන්ස්ටන් මන්ත්‍රීවරයාත් සුභාෂුත් කතා කරපු ඒ සාකච්ඡාව ආණ්ඩුව විසින් පටිගත කරා. අන්න ඒ පටිගත කරපු ඒ සාකච්ඡාව තමයි තමුන්නාසයට පුළුවන් නම් අපි මේ දැන් හෙටියෙන් දාලා පෙන්නන්න. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා නිතර යන නිවසක් හැටියට කොළඹ හතේ ග්‍රෙගරිස් පාරේ අංක 14 හඳුන්වා දීලා තියෙනවා. ඒ ස්ථානය පෙන්වා දීමට ජොන්ස්ටන් මන්ත්‍රීතුමාට ලක්ෂ 100ක් ලබා දුන් බවට මේ අද අත්අඩංගුවේ සිටින අය ඒ අයගේ කට උත්තරය වලින් ලබා දීලා තියෙනවා. මේක බොරුවක් කියලා හිතන ඕන කෙනෙකුට අපි ආරාධනා කරනවා ලෝකේ තියෙන ඕනෑම වීඩියෝ ෆොරෙන්සික් එක්ස්පර්ට් කෙනෙකුට දීලා මේකේ නිවැරදිභාවය මේක ඔප්පු කරගන්නයි කියලා.